දවසක් වේවා සතරන් අම්මි තාත්ත ඉදුවේ පුතේ. අපි නැවත වතාවක් ස්වාමින් වහන්සේ තුළ දැහැන් ගත වෙන්නට යන මේ මොහොතේ මට ආසයි ඔබත් එක්ක වෙදාගන්නට මගේ මේ ෆෝන් එකට ආපු මේ පුංචි මෙසේජ් එකක්. ඒක පුංචි වුණාට හරියට ජීවිතේට වටින අත්දැකීම් මාලාවක් එකතු කරන මෙසේජ් එකක්. අපි දන්නවා අම්මි තාත්ත ඉදුවේ පුතේ, අපි ડોක්ටර් කෙනෙක් ගාවට ගියොත් ගොඩාක් වෙලාවට ડોක්ටර් කියනවා ඇවිදින්න කියලා, එක්සර්සයිස් කරන්න කියලා. එක්සර්සයිස් කරන්න කියලා කියන්නේ එහෙම නැත්නම් අඩුම ගානේ පොඩ්ඩක් ඇවිදින්න කියලා කියනවා. විනාඩි 20ක් ඇවිද්දොත් හાર્ට් බීට් එක හොඳට වෝම් අප් වෙනවා. ඊට පස්සේ ඇවිදින ඒ වතාවක් ගානේ විනාඩියක් ගානේ ඔබේ ශරීරයට අවශ්‍ය කරන ශක්ති ප්‍රමාණය, ඒ අනවශ්‍ය කැලරීස් ඔබේ ශරීරයෙන් නික්මිලා යනවා කියන එක අපිට කියනවා. ඉතින් ඒක නිසා තමයි අද අපේ රටේ හැම තැනම මේ වෝකින් පාත්ස් තියෙනවා. මේක එන්කරේජ් කරන්න, දහේමත් කරන්නට. ඉතින් වෝකින් කියලා කියන එක ගොඩක් හොඳයි. ශරීරයට හොඳ බ්ලඩ් සර්කියුලේෂන් එකක් ලැබෙනවා. ඒ කියන්නේ ඒ වගේම තමයි හොඳට බ්ලඩ් සර්කියුලේෂන් එකක් ලැබෙනකොට ශරීරයේ හොඳට දාඩි දාන්න පටන් ගන්නවා, හොඳට කන්න පුළුවන් වෙනවා, හොඳට නිදිය ගන්න පුළුවන් වෙනවා, හොඳට නිරෝගී වෙනවා, භාවනා කරන්න, යාඥා කරන්න ප්‍රබෝධමත් ගතියක් ඇති වෙනවා, නිදිමත ගතිය නැති වෙනවා. මේ වගේ වාසි ගොඩාරියක් තියෙනවා. මෙන්න මේ අතරතුරේදී සමහර අවස්ථාවන් තියෙනවා මේක ඒ රියලි එක්සයිස් එකක් හැටියට කරද්දි. But there are sometimes that we need to walk away from that particular walk. අපි ඒ යන ගමනින් පොඩක් ඩීවියට් වෙන්නට සිදු වෙනවා. එහෙනම් කොයි අවස්ථාවලදීද අපිට ඩීවියට් වෙන්න සිදු වෙන්නේ? එහෙමනම් කියනවා මෙන්න මෙතනදී walk away from arguments that leads you to nowhere but anger. සමහර වෙලාවට අපි ආගියුමන්ට්ස් අනිත් අයත් එක්ක අපි ආගියු කරන්නට යනකොට ආදර අම්මේ තාත්තේ දුවේ පුතේ අපේ ජීවිතෙමයි අපි විනාශ වෙන්නේ. අපි හරි ආසයි ආගියු කරලා දිනන්න. කවුද කැමති පරදින්න ආගියුමන්ට් එකකදී? අපි හැමෝම තර්ක කරලා දිනන්නයි කැමති. ඒ දිනන හැම මොහොතකම සන්තෝෂයක් දැනෙනවා. ඒ වගේම ආගියුමන්ට් එක ඉවර වෙලා පරාද වුණොත් අපිට දුකක් තමයි දැනෙන්නේ. ඉතින් ඒක නිසා ඒ දුක ක්‍රේන්තියක් බවට පත් වෙනවා, වෛරයක් බවට පත් වෙනවා. තව අනිත් කෙනාගෙන් පලි ගන්න තමයි අපි හිතෙන්නේ. ඉතින් මේ නිසා අපි අදහන ස්වාමින් වහන්සේගෙන් අපි ඈත් වෙන්නට පටන් ගන්නවා. අධ්‍යාත්මිකත්වයේ ප්‍රැක්ටිකල් ජීවිතය තුන ජීවත් කරවන්නට අපි නීතිය මැඳලා හිටියත් අන්තිමට අපිට ස්වාමින් වහන්සේත් නැහැ, අපිට අපේ ජීවිතයත් නැති වෙනවා. අසරණ පුද්ගලෙක් බවට පත් වෙනවා. ඉතින් එහෙමනම් රත්තරන් අම්මේ තාත්තේ දුවේ පුතේ, අපි පුළුවන් තරම් මේ අනවශ්‍ය ආගියුමන්ට්ස් වලට මුල පිරිනකොට කල්පනාවෙන් හිමින් සැරේ අනේ ගොඩ් බ්ලෙස් යූ, මට ඒ ඔයා ඔබට දැනේ කොහොමද ඒකෙන් එළියට එන්නේ කියලා, පුළුවන් තරම් ඉක්මනට අන්න ඒ ඔබ යන ගමනින් පොඩ්ඩක් ඩීවියේට් වෙන්න, එතකොට ඒ අයට බහර දෙන්න ඒගොල්ලන්ගේ තීරණ ගන්නට. ඉතින් ඒක නිසා ඔබේ ජීවිතය ඔබ විනාශ කරගන්නට එපා. ඔබේ ජීවිතය ඔබට බාරයි. එහෙමනම් තීරණය කරගන්න ඒවැනි අත්දැකීම් තුළින් නික්මිලා යහපත් අධ්‍යාත්මිකත්වයෙන් පිරිපුන් වෙච්ච ස්වාමින් වහන්සේ පෙරදැරි කරගත් ජීවිතයක් ජීවත් වෙන්න අවශ්‍ය වරප්‍රසාද අද දවසේදී මං ස්වාමින් වහන්සේ තුළ ඔබ සිල් දෙනාට මිලනවා. ඔබ සිල් දෙනාට ජේසුගේම පිහිටයි.